සාකච්ඡා කරපු ගණන් වලට වඩා ටිකක් වෙනස් වෙච්ච ගණන් ටිකක් තවත් තියෙනවා ඔයාලගේ අභ්‍යාස මාලාවේ ඔයාලගේ 10 වසර විෂය නිර්දේශයේ යටතේ. ඉතින් ඒ කොටසත් අපි තා චුට්ටක් බලමු. හැබැයි ලොකු වෙනසක් නැහැ. ඒ ගණන් වගේම තමයි. අපි භාග තවදුරටත් භාග භාවිත තවදුරටත් කියලා අපි ඒක හඳුන්වනවා. ඉතින් මේ භාග ගණන් ටික ඉතින් ඔයාලට තව ටිකක් පැහැදිලි කරගන්න නම් ඔයාලා මේ ගණන් ටික උත්සාහ කරලා බලන්න එක තමයි වඩා හොඳ. ඉතින් ඔන්න උත්සාහ කරලා බලන්න මේ පළවෙනි ගාන රයිට්. එතකොට මේකේ රෝම ඉලක්කම් තුන මේ විදිහට මම අවසානයේ මෙතන තුන. ඊළඟට බලමු තව ගානක්. තව දෙවෙනි ගාන මේ තියෙන දෙවෙනි ගාන. මේ ගණන් ඔයාලා ස්ටොප් කරලා නවත්තගෙන ඔයාලට පුළුවන් කොළයක මේ පිළිතුරු හොයන්න. තනියම උත්සාහ කරලා බලන්න. ගාන වර්ධින්න පුළුවන් උත්සාහ කරලා බලන්න එකයි වැදගත්. ඉතින් මේ විදිහට ඔයාලා කෙරුවොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ පාඩමෙන් එන ලකුණු ටික ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන තුන්වෙනි ගාන. මේ තුන්වෙනි ගාන උත්සාහ කරලා බලන්න. ඉතින් ඒක රෝම ඉලක්කම් නැහැ මේ තුන්වෙනි ගාන. ඊට පස්සේ මම පිළිතුරු සාකච්ඡා කරන්නම්. හරි. ඉතින් මේ විදිහට ඔයාලා ගණන් ටික කරගෙන ගියොත් ඔයාලට අනිවාර්යයෙන්ම මේ පාඩමේ සම්පූර්ණ දැනුම ඉතාමත් හොඳට ලබා ගන්න පුළුවන්. හරි. අපි බලමු බලන්න පළවෙනි ගානේ කොහොම වුණාද අපිට කියලා තියෙන්නේ, මොනවාද අපිට හොයන්න තියෙන්නේ කියලා. රයිට්. බලන්න මොහොමඩ් හට තම පියා. මොහොමඩ් හට තම පියා දුන් මුදලෙන් හතෙන් තුනක් දවල් ආහාරය සඳහාද මොහොමඩ්ට ලබා දුන්නලු පියා මුදලක්. ඒ මුදලෙන් හතෙන් තුනක් දවල් ආහාරය සඳහා එයා ඉතිරියෙන් හරි අඩක් ගමන් වේදම් සඳහාද වැය කළේ. දැන් ඔයාලට තේරෙනවා මේ ගණන් මේ ගමුතු වෙනසක් නැහැ නේද? අර පරණ ගණන් වගේම තමයි. බලමු. හතෙන් තුනක් යාට සම්පූර්ණ මුදල වලට උනා රූපසටහනක් ඇඳ ගන්න පුළුවන්. මම රූපසටහනක් ඇඳ ගන්නේ නැහැ. මේ ඔයාලා දන්න නිසා දැන් ඔයාලා අවශ්‍ය නම් රූපසටහනක් ඔයාලා විදිහට ඇඳ ගන්න. පියා දුන්නම හතෙන් තුනක් එයා වියදම් කරා නම් ආහාරය සඳහා ඉතිරියෙන් හරි අඩක් වෙද්දී මේකෙන් නෙමේ ඉතිරියෙන් හරි අඩක් කියන්නේ දෙකෙන් එක වෙන්නේ කොහොමද? දෙකෙන් නිකම්ම දෙකෙන් එකක් නෙමේ ඉතිරියෙන්. ඉතිරියෙන් කියන වචන තියෙන නිසා මතක තියාගන්න මේකේ ඉතිරිය අපි හොයාගන්න ඕන. හතෙන් තුනේ ඉතිරිය දැන් ඔයාලා දන්නවා හතෙන් හතරයි. ඒක නිසා මේ ප්‍රශ්න වලටත් මේක තමයි අහන්නේ. හතෙන් හතෙන් මේක අඩු කරලා අපි ගන්නවා. බලමු කෑම වියදමින් පසු මුළු මුදලෙන් කවර භාගයක් ඉතිරි වේද? එන්න එක ගැන තමයි දැන් මම කතා කරේ. ඉතිරියෙන් කියද්දී ඉතුරු ටික අපි මුලින් හොයාගන්න ඕන. ඉතිරියෙන් භාගයක්නේ. රයිට්. ඒ නිසා ඉතිරිය කොහොමද? අපි බලමු. කෑම වියදමින් පසු ඉතිරින භාගය වෙන්නේ මේ විදිහට හතෙන් හතරක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ හතෙන් 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 තුනක් අඩු කරපු නිසායි අපිට හතෙන් හතරක් ලැබෙන්නේ. හරි. එතකොට ඔන්නේ භාගය තමයි අපි අහන්නේ. ඒකෙන් හරි අඩක් ගමන් වියදම් සඳහා වැය කරා. ඉතින් ගමන් වියදම් සඳහා වැය කරපු භාගයත් අපෙන් දැන් අහන්න පුළුවන්. බලමු අපි. ඔහු ගමන් වියදම් සඳහා යොදන්නේ මුළු මුදලෙන් කවර භාගයක්ද? තේරුණා නේද? ඉතිරිය අපි හොයාගත්තා. ඉතිරියෙන් හරි අඩක් තමයි ගමන් වියදම් සඳහා යා වියදම් කරලා තියෙන්නේ. එහෙනම් ඒ ටික හොයාගන්න ඉතිරියෙන් හල් නයන්න දාලා අපි දෙකෙන් එක දාමු. ඉතිරිය හතෙන් හතරයි. හතෙන් හතරෙන් හල් නයන්න දාලා දෙකෙන් එකනේ අපි ඉතිරියෙන් දෙකෙන් එකක්. ගමන් වියදම් සඳහා යොදවන භාගය ඉතිරියෙන් දෙකෙන් එකක්. ඉතිරිය වෙන්නේ හතෙන් හතරයි නේද? අපි හොයාගත්තානේ. රයිට්. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? මේක ගුණ කිරීම දාලා සුළු කරලා ඉක්මනින් උත්තර ලැබමු. හත දෙකෙන් ගුණ කරමු. හතර දෙක 14යි. හතරක් එක 4යි. තවත් මම සරල කරනවා මේක දෙකෙන් බෙදලා. දෙවරක් 2යි, දෙවරක් 7යි කියලා. හතෙන් 2යි කියලා මේක සරල කරන්න පුළුවන්. ඔන්න හතෙන් 2යි කියලා ආවට පස්සේ අපිට ගාන ටිකක් ආයේ ගිහිල්ලා පොඩ්ඩක් බැලුවේ හැකි. ඔන්න මෙයා පියා දුන්නු මුදලෙන් හතෙන් 3ක් දවල් ආහාරය සඳහාත් හතෙන් 2ක් මුණා සඳහාද ගමන් වියදම් සඳහා වියදම් කරා. හතෙන් තුනක් ආහාර, හතෙන් දෙකක් ගමන් වියදම්. ඒ අනුව අපේ තුන්වෙනියට අහනවා ඔහුට ඉතිරිවන්නේ මුළු මුදලෙන් කවර භාගයක්ද කියලා. ඉතින් අපේ ආයම් ගවන්න ගානේ මොකද කියලා තිබුණේ කියලා අපිට මුලදී තිබුණේ හතෙන් තුනක් දවල් ආහාරය සඳහායි ගමන් වියදම් සඳහා හතෙන් දෙකක් වියදම් කරා නේද? හතෙන් දෙක කියන එක අපි හොයාගත්ත ගමන් වියදම් වලට හතෙන් තුනක් කියන්නේ මුළු මුදලෙන්නේ හතෙන් තුනක් ආහාර සඳහා. එහෙනම් ওই දෙක එකතු කරලා ගන්න ඕන මොනාට මොනාටද දැන් මෙයාට වියදම් උනේ කියලා නේද? රයිට්. එහෙනම් මම ඔන්න ඉතිරි වෙන භාගයේ හතෙන් තුනයි හතෙන් දෙකයි එකතු කරන හතෙන් තුනක් අපි ආහාර වලට ගියා. හතෙන් දෙකක් අපි හොයාගත්තා මීට පෙර නේද? මේ ඉතුරු අනිත් වියදම් වලට කියලා ගමන් වියදම් වලට කියලා. එහෙනම් ඒ දෙක එකතු කරා මෙයාට මුළු වියදම කියලා දිනවා. යා දුන්නු මුළු මුදලෙන් හතෙන් පහක්. හතෙන් පහක් වියදම් කරලා තියෙනවා ඒ ආහාර වලටයි ගමන් වියදම් වලටයි. එහෙනම් අපි අහන්නේ ඒකද? නෑ, මුළු මුදලෙන් කවර භාගයද ඉතුරු වෙන්නේ කියලායි අහන්නේ. එහෙනම් ඒක ඉතුරු කොටස හොයා ගන්න ඕන. දැන් එක අඩු කිරීම හතෙන් පහයි කියන්නේ හතෙන් හත අඩු කිරීම හතෙන් පහයි. මේක නම් දැන් ලියලිය ඉඳ අවශ්‍ය නෑ කියලා ඔයාලටත් හිතේ. ඒ කියන්නේ ඔයාලට මේ ගණන් ටික දැන් යම් කිසි දෙයක් තේරිලා තියෙනවායි කියන එක. ඒ නිසා මේක ඔයාලට අවශ්‍ය නැත්නම් ලියන්න අවශ්‍ය නෑ. මෙතන වැරදි. මෙතන එකතු කිරීම වෙනුවට එනවන අඩු කිරීම. මෙතන අඩු කිරීමයි එන්න ඕනේ. මේ අඩු කිරීම මෙතන අඩු වුණාම මේ හතෙන් 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 පහක් හතෙන් දෙකයි කියලා අපිට
පිළිතුර ලැබෙනවා. ඉතින් මේ 7න් 2 වලට කෙලිම මෙතනදීම පිළිතුර ලබා දෙන්න පුළුවන්. 7න් 5යි කියන්නේ 7න් ඉතිරිය 7න් 2යි කියලා. තේරුණා නේද? ඉතින් එතකොට පිළිතුර 7න් 2යි වෙන්නේ ඉතිරිය. එයා වියදම් කරනවා 7න් 5ක් ඉතිරිය 7න් 2යි. රයිට්? අපි බලමු එහෙනම් ඊළඟ ගානේ. ඊළඟ ගාන මම ඉක්මනින් කියවලා අපි පිළිතුර ලෑමු. මොකද ඔයගොල්ලෝ මේ වෙද්දි මේවා හදලා තියෙන නිසා. මිනිසෙක් තමා සතු ඉඩමකින් හරි අඩක්. එතනත් ඔන්න හරි අඩක් කියලා ඇවිල්ලා. හරි අඩක් කියන මම ඊට පෙර කිව්වා 2න් 1යි කියලා. දෙකෙන් එකක් තම පුතාටද ඉතිරියෙන් හයෙන් එකක් දැන් මෙතනදිත් ඉතිරියෙන් කියලා ඇවිල්ලා තියෙනවා ඉතුරු දෙකෙන් එකෙන් දැන් දෙකෙන් එකයි දෙකෙන් එකයි නේ ඉඩමක් දෙකට දෙකට කැඩුනහම වෙන්නේ හරි අඩක් දුවට ගියාම දෙකෙන් එකයි ඉතුරු වෙනවා දෙකෙන් එකක් ඒ ඉතුරු වෙන දෙකෙන් එකෙන් හයෙන් එකක් පුතාට දුන්නලු හරි ඒකෙනුත් ඉතිරිය බිරිඳට ලබා දුන්නලු ඒ කියන්නේ ඊට පස්සේ ওই දෙක දුන්නාට පස්සේ ඉතුරු වෙන කොටස බිරිඳට පවරලා දුන්නලු දැන් ඉතින් අපි වැඩි කල්පනා කරන්න දෙයක් නැහැ මේ ගැන අපි බලමු පළවෙනිට අහන ප්‍රශ්නේ මොකද්ද කියලා ඉඩමෙන් බිරිඳට ලැබුණු භාගයේ කොපමණද කියලා අහනවා රයිට් අපි ඉස්සෙල්ලාම බලමු දුවට ලැබුණානේ දෙකෙන් එකක් ඒක ගැටලුවක් නැහැ පුතාට මුළු ඉඩමෙන් කොච්චර ලැබුණාද පුතාට ලැබුණු 6න් එකක් නෙමෙයි ඉතිරියෙන් 6න් එකක්නේ ඒක නිසා වුණ හොයන හැටි බලන්න පුතාට ලැබුණු භාගය දෙකෙන් එකෙන් 6න් එකක් නේද ඉතිරිය දෙකෙන් එකයි දෙකෙන් එකෙන් 6න් එකක් මොකද දෙකෙන් එකක් දුවට දුන්නා නම් ඉතිරි වෙනවා දෙකෙන් එකක් ඉඩම සම්පූර්ණ දෙකෙන් එක නේ හිටින්නේ රයිට් එතකොට භාගෙ භාගෙනේ එතකොට හරි අඩක් වැඩි කරනවා 6න් එකෙන් එතකොට දෙකෙන් එක ගුණ කිරීම 6න් එක වෙන්නේ පිළිතුර මොකද්ද දෙවරක් තුන 6යි 12න් එකක් එහෙනම් මේ 6න් එකේ කතාවක් කිව්වට මුළු ඉඩමෙන්ම 12න් එකක් පුතාට ලබා දීලා තියෙනවා පැහැදිලි නේද අන්න බලන්න අපි මේ කොටස් දැන් අපි දන්නවා නිසා අපිට ඉක්මනින් මේවා ටික අපිට දැන් තේරුම් ගන්න පුළුවන් නේද ඒ කියන්නේ හරි අඩක් දුන්න දුවට ඉතිරියෙන් 6න් එකක් 12න් එකයි ඒ දෙකෙන් එකෙන් 6න් එකක් 12න් එකයි එහෙනම් මේ 12න් එකයි දෙකෙන් එකයි ওই දෙක තමයි දීලා තියෙන්නේ මේ ළමයි දෙන්නට එහෙනම් බිරිඳට ඉතුරු ටිකනේ හම්බෙන්නේ එහෙනම් අපි මේ දෙන්නම එකතු කරලා බලන්න ඕන මේ බිරිඳට ලැබුණු භාගය හොයද්දි මේ දෙකෙන් එක ඔන්න දුවට ලැබුණු දෙකෙන් එක මෙන්න 12න් එක පුතාට ලැබුණු මෙතන අපි හොයාගත්තු 12න් එක ওই දෙක එකතු කරලා බලනවා දුවටයි පුතාටයි දුන්නු ඔක්කොම ටික කොච්චරද කියලා ඉතින් මේ වැඩේ කරගද්දී අපිට හරය සමාන කරගන්න වෙනවා නේද එහෙනම් අපි කරන්නේ උඩයි යටයි දෙකම 6න් ගුණ කරලා 6 හරය 12 කරගන්නවා ඒතකොට ලේසි ඔන්න දෙවරක් 6 12යි 6වරක් එක 6යි කියලා වාම 12න් 7යි කියලා අවසාන පිළිතුර ලැබෙනවා මේ 12න් 7යි කියලා කියන්නේ මොකද්ද මුළු ඉඩමම ගත්තාම දුවටයි පුතාටයි දුන්නු මුළු ඉඩම් කොටස 12න් 7යි. එහෙනම් මුළුම ඉඩමේ 12න් 7ක් අයින් කරලා තියෙනවා දුවටයි පුතාටයි දෙන්න. ඉතින් මේ 12න් 7ක් අයින් කරුවා නම් ඉතිරි ටිකනේ අපෙන් අහන්නේ ඉතිරි ටිකනේ බිරිඳට දීලා තියෙන්නේ. එහෙනම් 12න් 7ක් අඩු වුණාම 12න් සම්පූර්ණ එකෙන් අපි ඉතුරු ටික හොයාගන්නේ කොහොමද? එකෙන් 12න් 7ක් අඩු වුණාම ඒ කියන්නේ 12න් 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 7ක් අඩු වුණාම 12න් 5යි පිළිතුර. පැහැදිලිනේ ඉතුරු ටික මේකෙන් ඉතිරිය මේ බිරිඳට ලැබෙන්නේ මේකෙන් ඉතිරියනේ අන්න ඉතින් ඒක නිසා 12න් 7ක් අඩු කරන්න ඕන 12න් 5ක් තමයි බිරිඳට ලබා දීලා තියෙන්නේ හරි අපි බලමු ඊළඟට මොකද්ද කියන්නේ කියලා ඉහත ආකාරයට නොබෙදා ඒ විදිහට කරන්නේ නැතුව සම සමව තිදෙන අතර බෙදුවොත් පුතාට ඉහත ආකාරයට බෙදීමෙන් ලැබුණු ප්‍රමාණයෙන් 4 ගුණයක් ලැබෙන බව පෙන්වන්නේ බලමු අපි ඒක කොටසෙන් කොටස මොකද්ද මේ කියන්නේ කියලා ඉහත ආකාරයට බෙදන්නේ නැහැ ඒක පැහැදිලි සම සමව තිදෙන අතර බෙදෙනවා. එහෙනම් කොහොමද තුන් දෙනා අතර සම සමව බෙදුවොත් කොහොමද එන්නේ? සම්පූර්ණ රවුමක් තුනට කැඩුවොත් එක කොටසකට අපි මොකක් කියලාද කියන්නේ? තුනෙන් එක නේද? ඒ කියන්නේ තුන් දෙනෙක් අතර සම්පූර්ණ කොටසක් තුනට බෙදනවා නම් සම සමව තුනෙන් එකක් තමයි එකිනෙකට හම්බෙන්නේ. පැහැදිලි නේද ඒක? එහෙනම් මේ බෙදුවොත් කියන එකෙන් අපි ඔන්න ඒකත් අපි වැඩේ ඉවරයක් කරගත්ත. සම සමව තුන් දෙනා අතර බෙදුවාම එකිනෙකට තුනෙන් එක ගානේ බෙදුවාම පුතාට ඊළඟට කියන පුතාට ඉහත ආකාර බෙදීමෙන් ලැබෙන ප්‍රමාණය 4 ගුණයි. එහෙනම් ඉහත ආකාරයට බෙදුවම පුතාට කොච්චර ලැබුණාද කියන එක අපි දැන් දන්නවා. ඉහත ආකාරයෙන් බෙදද්දි පුතාට අපිට ලැබුණා 12න් කීයද? 6න් එකද කීයද අපි හොයාගත්තා නේද ඒක. පුතාට ලැබුණු භාගය මේ තියෙන්නේ 12න් 1යි. මේ තියෙන්නේ. ඉස්සෙල්ලා පුතාට ලැබිලා තිබුණා 12න් 1ක්. නමුත් සම සමව බෙදුවොත් තුන් දෙනාට පුතාට ඒ වගේ 4 ගුණයක් ලැබෙන බව පෙන්වන්න. රයිට් අපි ආපු පිළිවෙලෙන් පිළිවෙල කොහොමද මේක කරන්නේ කියලා හොඳට බලා ගන්න හොඳට පැහැදිලිව බලන්න කොහොමද මම මේව ටික උත්තරය ගන්න අපිට පැහැදිලි වෙන විදිහට මුලින්ම අපි අර හිතපු කොටස් ටික ලියමු සමසේ බෙදුනහම පුතාට ලැබෙන කොටස කොච්චරද 3න් 1යි ඒක පැහැදිලිනේ නේද මොකද 3න් 1යි නේ කෙනෙක්ට ලැබෙන පුතාටත් 3න් 1යි දුවටත් 3න් 1යි බිරිඳටත් 3න් 1යි ඒ සම සමව 3 දෙනාට බෙදුවොත් ඔහොමයි පුතාට දැන් ලැබී ඇති කී කොටස කොච්චරද 12න් 1යි එහෙමනේ පුතාට ලැබිලා තිබුණේ උනාට 12න් එකක්නේ ඒක අපි හොයාගත්තානේ රයිට් ඒ දෙක ඔන්නෝම තියෙනවා
දැන් මේකෙන් හතරෙන් එක හතර ගුණයක් වෙනවලු එහෙමනම් ඒ කියන්නේ මේ දෙකෙන් වැඩි කොටස වෙන්නේ සමව තුන් දිනාට බෙදුවම ලැබෙන තුනෙන් එක තමයි වැඩි වෙන්නේ ඒක ඔයාලා මේ විදි අදහස ඒ අදහස වලට තේරුණු තේරුණ නෑ කියලා ගැටලුවක් නැහැ මේ දෙකෙන් විශාල වෙලා තියෙන තුනෙන් එක ඒක නිසානේ මෙතන කියන්නේ ඉහත ආකාරයට බෙදීමෙන් ලැබුණු ප්‍රමාණයෙන් හතර ගුණයක් ලැබෙනවා කියලා සමසමව බෙදුවාම ඊට සමාව සමානව තුන් දිනාට බෙදුවොත් මේ ඉඩම පුතාට දැන් තියෙන ප්‍රමාණය වගේ තුන් හතර ගුණයක් වැඩිපුර ලැබෙනවලු ආ එහෙනම් අපි මොකද කරන්නේ පුතාට දැන් ලැබිලා තියෙන ප්‍රමාණය හතරෙන් ගුණ කරොත් තුනෙන් එකක් එන්න ඕන නේද දැන් තියෙන ප්‍රමාණය වගේ හතර ගුණයක් ලු තුනෙන් එකක් කියන්නේ ඒ කතාව නේද කියන්නේ මේ බලන්න ආයේ පුතාට ඉහත ආකාරයට බෙදීමෙන් ලැබුණු ප්‍රමාණය 12න් එකයි. ඒකේ හතර ගුණේලු සමසමව තුන් දෙනා අතර බෙදුවොත් හම්බෙන ප්‍රමාණය. පැහැදිලි නේද? මම ඒක කීප වතාවක්ම ඔයාලට කිව්වේ ඒක පැහැදිලි කරගන්න. ඒ කියන්නේ දැන් තියෙන 12න් එක කොටස හතරෙන් ගුණ කළොත් ඒකේ හතර ගුණය 3න් එකයි කියලායි අපි පෙන්වන්න ඕන. එහෙනම් පෙන්වන්න කියලා අපිට විශේෂ දෙයක් කරන්න නැහැ. මේක හතරෙන් ගුණ කරමු. රයිට්. මේක හතරෙන් ගුණ කරද්දී වෙන්නේ බලන්න මෙන්න මේ විදිහටයි ලියන්න ඕනේ. එහේ හතර ගුණය ප්‍රමාණය. එහෙනම් මේක හතරෙන් ගුණ කරන්න. එතකොට හතර වරක් එකයි, හතර වරක් තුනයි කියලා අපිට කපන්න තියෙන්නේ. එහෙම නැත්නම් මේක වැඩි කරපුවම 12න් 4යි, 12න් 4 7 12 4 වරක් එකයි, හතර වරක් තුනයි වෙදී 3න් 1 කියලා ලැබෙනවා. පැහැදිලි නේද? මේකේ හතර ගුණය ගැනනේ කියන්නේ. එතකොට හතර ගුණය හතරෙන් වැඩි ගුණ කරපුවාම 3න් 1යි. ඉතින් මේකේ සුළු කිරීම නම් එච්චර අමාරුවක් නැහැ. මේකදී අපි වටහා ගන්න ඕන මේ කියන ගාන කොහොමද වටහා ගන්නෙ කියන එක. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මම මේ පියවරෙන් පියවර ඔයාලට පැහැදිලි කරලා දුන්නේ ඉතා සරලව, ඉතා හෙමින්. ඒක නිසා මම හිතනවා ඔයාලට දැන් වැටහෙන්න ඇති මොකද්ද මේකයි මේ හතරෙන් ගුණ කරන්නේ මොකද්ද? 12න් 1යි හතරෙන් ගුණ කරේ කියන එක. මේ ගණන් හදද්දි මම ඔයාලට කියන්න ඕන එකම එක කාරණයක් තමයි මේ ගණන් දැක්ක ගමන් ගොඩක් අය ගණන් වලට බය වෙනවා. මේ ගණන් ආ හතර ගුණයක් අර විස්තරයක් කියලා දෙනවා පෙන්වන්න කියලා කියලා තියෙනවා. ඉතින් ඒකින්ද මේක අපිට බෑ අතෑරලා ඊළඟ ගණනට ගණන් කියවන්නෙත් නැතුව ඊළඟ ගණනට ඔගොල්ලෝ ඉක්මන්ට යන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය වෙනුවෙන් මම මේ කියන්නේ බලන්න මේ ගණන් කොච්චර සරලයිද මේක හරියට කියෙව්වාම එකපාරක් කියවන්න දෙපාරක් කියවන්න ඒ පැහැදිලි වෙච්ච ටිකෙන් රූප සටහනක් ඇඳගන්න පොඩි කටු සටහනක් ඇඳගන්න ඉතා ඉක්මනින් විනාඩියක් දෙකක් වගේ මේ සඳහා යොමු කරන්න එතකොට ඔයාලට පැහැදිලි නැත්තම් නැවත වාරයක් කියවන්න හතර වාරයක් විතර කියවෙද්දී ඔයාලට පැහැදිලි වෙනවා අනිවාර්යයෙන්ම මේ ගාන ආය ආපස්සට ගිහලා ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න මම මේ ගාන කොහොමද මම පියවරෙන් පියවර කොහොමද අපි තේරුම් ගත්තේ කියලා මේ වගේ ගණන් අතාරින්න එපා මේ වගේ ගණන් ආව සම්පූර්ණ ලකුණු ටික ඔයගොල්ලෝ ලබා ගත යුතුමයි මොකද දැන් ඔයගොල්ලෝ හොඳ දැනුමක් මේ වීඩියෝ හරහා ලබාගෙන තියෙනවා ඒක නිසා ඔයාලට පුළුවන් ඒ දේ කරගන්නට ඒක නිසා මේ කොටස මේ පිළිවෙලට කරගෙන යන්න මේ ගාන නැවත ඔයගොල්ලෝ නරඹන්න නරඹලා දෙතුන් පාරක් වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ කොහොමද මේ යන පිළිවෙල බලා ගන්න ඉතින් මම ඔයගොල්ලෝ දැන් පැහැදිලි මම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ මෙතනදී හතරෙන් ගුණ කරන්නේ 12න් එක 12න් එක 4න් ගුණ කරන්නේ යාලට දැන් ලැබෙන්නේ තියෙන කොටස 12න් එකයි 4 ගුණයක් වෙච්ච නිසා ඒක 4න් ගුණ කරා ඊට පස්සේ අපිට ලැබෙනවා පිළිතුරු වශයෙන් 3න් එකක් සුළු කිරීම 12න් 4යි කියන්නේ 3න් එකයි හරි ඊට පස්සේ මම පොඩි වාක්‍යයක් ලියලා මේක මේ සොයන් මේ අපිට ලබා දීලා තියෙන මේ පෙන්වන්න කියලානේ රයිටින්ග් ද මම ලියලා මේ අනුව පුතාට දැන් ලැබී ඇති භාගයේ 4 ගුණය 3න් එකට සමාන වුණා මේ වෙච්ච වැඩේම මම පොඩි කරුණක් විදියට ඕගොල්ලොත් වාක්‍යයක් හදලා ලියන්න රයිට් බලමු මේක රෝම ඉලක්කම් 3 මුල් ආකාරයට බෙදීමෙන් බිරිඳට අක්කර 15ක් ලැබුණි නම් ඔහු සතුව තිබු මුළු ඉඩම් ප්‍රමාණය සොයන්න. දැන් ආය ගාණි මුලට යනවා. දැන් මේ දෙවෙනි ගාණෙන් අපි කරපු දේ අමතක කරලා දාන්න. දැන් බලමු ආය ගාණි මුලින් අහනවා මුල් ආකාරයට. මුලින් අර බෙදාන බෙදාගෙන ගියේ මුලින් භාගයක් දුවට දුන්නා. ඒකෙන් 6න් එකක් පුතාට දුන්නා. ඊටු ටික බිරිඳට දුන්නා. ඒ ආකාරයට බෙදුවාම අක්කර 15ක් ලැබුණලු බිරිඳට. හරි එහෙනම් මුළු ඉඩම් ප්‍රමාණයයි අහන්න බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉතුරු වෙච්ච කොටස අපි බිරිඳට ලැබුණු කොටසනේ අපිට හොයාගන්න ඕන. ඒ කියන්නේ බිරිඳට ලැබුණු කොටස අපි මුලදී හොයාගත්තා නේද? රෝම ඉලක්කම් 1 අපි ගාව තියෙනවා මේ 12න් 5. මේ 12න් 5 කියලා අපි මොකද්ද හොයාගත්තේ? බිරිඳට ලැබුණු භාගය. බිරිඳට ලැබුණු භාගය 12න් 5යි කියලා අපි හොයාගත්තා. ඕක අමතක වුණොත් අපිට ආයෙ මුලින් ඉඳන් අර රෝම ඉලක්කම් 3 පටන් ගත්ත ගමන් ගාන හදයි යන්න වෙනවා. මතක තියාගන්න ඕන මේ කොටස් ටික. ඉතින් මෙතනින් කෙලින්ම උත්තරේ ගත්තා නම් ඇති. බලන්න බලන්න මම ඒක ගත්ත හැටි ඉඩමෙන් 12න් 5ක ප්‍රමාණය අක්කර 15යි රයිට් බිරිඳට ලැබිලා තියෙන අක්කර 15යි ඒ කියන්නේ බිරිඳට ලැබුණු කොටස 12න් 5යිනේ රයිට් එහෙනම් 12න් 5ක ප්‍රමාණය අක්කර 15යි එහෙනම් 12න් 5ක ප්‍රමාණය අක්කර 15 නම් දැන් අපි දන්නවා 12න් 12ක් කොහොමද හොයන්නේ මේක 5න් බෙදලා 12න් ගුණ කරන්න අපේ කෙටි ක්‍රමය එහෙම නැත්නම් 12න් 1ක ප්‍රමාණය හොයනවා අපි මේක 5න් බෙදලා
අක්කර 3යි 15 3න් 5න් බෙදපම අක්කර 3යි රයිට් ඒක 12න් ගුණ කරනවා මුළු ප්‍රමාණය හොයන්න රයිට් ඒ කියන්නේ එකක් හොයලා 12ක් හොයනවා රයිට් ඒ විදිහට ඊට පස්සේ 3යි 3 12න් අක්කර 36 එහෙනම් මුළු ඉඩම් ප්‍රමාණ අක්කර 36 තමයි මේ දුවටත් පුතාටත් බිරිඳටත් බෙදලා දීලා තියෙන්නේ හරි අපි යමු මේකේ අවසාන ගානට ඔයාලා වීඩියෝ මාලාවේ අවසාන ගාන ඉතා හොඳින් බලන්න ඔයාලට තේරුන්නේ නැති කොටස් සමග නැවත මේ ගාන ඔයාලට දැන් පුළුවන් කියලා හිතෙනවා නම් උත්සාහ කරලා බලන්න නැවත ඔයාලගේ වැරදි හදලා තියෙනවා නම් ඒවා වැරදි දකින්නොත් ඒවා ටික නිවැරදි කරගන්න ඒ වගේම මේ ගාන උත්සාහ කරමු නැති අය මේ වෙනතුරුත් ඉන්නවා නම් මේ ගාන උත්සාහ කරන්න කියලා මම ආරාධනා කරනවා රයිට් බලමු මේ ගානේ මොනවද අපිට කියන්නේ කියලා A B හා C යනු ව්‍යාපාරයක හිමිකරුවන් තිදෙනෙක් එම ව්‍යාපාරයේ ලාභ බෙදී යන්නේ මුළු මුදලින් 9න් 5කට මුළු මුදලින් 9න් 5කට ඉතිරියෙන් 3න් 2ක් බීට. ඒතර ඉතිරියෙන් කියන්නේ මතක තියාගන්න ඕන මේ කිතුරු කොටස 9න් 4න් 3න් 2ක් තමයි මෙයාට යන්නේ කියලා. බීටද ඉතිරිය 3න් සීටද යන. ඉතිරිය කියන්නේ ඔක්කොම මේ දෙන්නගේ එකතු කරලා ඉතිරිය මේ ගණන් ඉස්සර හදපු ගණනක් වගේමයි. ආකාර වසරක් අවසානයේ සීට ලැබුණු මුදල ඔන්න ලැබිලා මුදල අර ඉස්සලා ගානේ බිරිඳට ලැබුණු ඉඩම් ප්‍රමාණය වගේ මේ ගානේ සීට ලැබුණු මුදල දීලා තියෙනවා ව්‍යාපාරයේ මුළු ලාභ මුදල ගණනය කරන්නයි තියෙන්නේ රයිට් ඉස්සලා ගාන වගේම තමයි මේක ඉතින් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් ඒ වගේම ආයේ නැවතත් එතකොට ඔයාලට තවත් පැහැදිලි දෙන්න රයිට් එතකොට මම මුලින්ම හොයාගන්නවා Aට ලැබුණු කොටස Bට ලැබුණු කොටස Cට ලැබුණු කොටස එතකොට Cට ලැබුණු කොටස ලැබෙනවා 12000ක් ඒකෙන් මම මුළු ගාන හොයාගන්නවා රයිට් අපි බලමු පියවරෙන් පියවර කොහොමද හැබෙන්නේ හොයාගන්නේ කියලා Aට ලැබෙන කොටස හොයන්න දෙයක් නැහැ 9න් 5යි ඒක ගානේ දීලා තිබුණා බීට ලැබෙන කොටස මං ඉස්සෙල්ලා කිව්වා 9න් 4න් 3න් 2ක්. ඉතිරියෙන්නේ ඉතිරියෙන්. රයිට්? ඒ නිසා අපි මොකද කරන්නේ? ඉතිරිය හොයාගත්ත විදිහ තමයි මේ දීලා තියෙන්නේ. හොඳයි. දැන් බීට ලැබෙන කොටස 1න් අපි අඩු කරනවානේ. සම්පූර්ණ ප්‍රමාණය 9න් 5ක් අඩු කරලා ගන්න එපා. එහෙනම් 9න් 9යි. 9න් 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 5ක් අඩු කරා 9න් 4යි. එහෙනම් 9න් 5න් ඉතුරු ටික 9න් 4යි. 9න් 5ේ ඉතුරු ටික 9න් 4යි. ඒ 9න් 4 පිළිතුර ඔය විදිහට අපිට එද්දී අපි දැන් 9න් 4න් 3න් 2ක්ලු බීට ලැබෙන මුදල. බීට ලැබෙන්නේ 9න් බීට ලැබෙන්නේ 9න් 5ේ ඉතුරු ටික 9න් 4යි. 9න් 4න් 3න් 2ක්ලු. එහෙනම් මේ හල් නයන්න අපි උදව් කරගෙන මේ වැඩේට බහින්න තියෙන්නේ. 9න් 4න් 3න් 2ක්. එහෙනම් මම ಗುಣ කිරීම දාගන්නවා ඊළඟට. ඔන්න ಗುಣ කිරීම දාගත්තට පස්සේ මම මේ කුඩයට කපන්න පුළුවන්ද බලමු. බැ මේ 9යි 3යි තියෙන දෙන්නම හරි බැ උඩයට කපන්න බැ එහෙනම් මම ගුණ කරනවා 4 වල 2 8යි 9 වල 3 27යි 27න් 8ක් එහෙනම් 27න් 8යි Bට ලැබෙන කොටස ඔන්න බලන්න එහෙනම් අපි Aට ලැබෙන කොටස 9න් 5 කියලා දීලා තිබුණා Bට ලැබෙන කොටසත් හොයාගෙන ඉවරයි Bට ලැබෙන කොටස වශයෙන් අපිට ලැබුණේ 27න් 8යි එහෙනම් 27න් 8ක් Bට ලැබෙනවා Aට ලැබෙනවා 9න් 5ක් එහෙනම් සීට ලැබෙන කොටස හොයන්න අපි මොකද කරන්න ඕනේ? ඔයාලා දැන් මේ වෙදි දන්නවා. සීට ලැබෙන කොටස හොයන්න Aට ලැබුණු 9න් 5යි Bට ලැබුණු 27න් 8යි මම එකතු කරනවා. ඒ එකතු කරලා අපි ඉතුරු ටික තමයි සීට ලැබෙන්නේ නේද? මේ දෙකේ එකතු කරපුවාම ඉතුරු ටික තමයි සීට ලැබෙන්නේ. ඒ නිසා අපි එකතු කරලා බලමු. දැන් මේක එකතු කරද්දී ආය අපිට එනවා නේද? හරය සමාන කරගන්න. ඉතින් ඒක තමයි මම කියන්නේ මේ පාඩම් මාලාව පුරාවටම ඉදිරියේදීත් ඔයාලට තුල්ලේ භාග මේ භාග මුල්ලික කොටස් වලට මතකේ තියාගන්න වෙනවා. ඒක නිසා මුලික කොටස් මේ විදිහට දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මේ YouTube channel එකේම තියෙන 9 වසරවලදී භාග පාඩම් මම නැවත නැවත ඔයාලට කියලා දීලා තියෙනවා. ඉතින් ඒවත් පුළුවන් නැත්නම් මේ පාඩමෙම මුලට යන්න මුල වීඩියෝ එකට මුල වීඩියෝ එකේ මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා ලස්සනට මේකේ කොහොමද තුල්ලේ භාගයක භාග ලබා ගන්න කියලා. ඉතින් භාගවල පිළිතුරු ලබා ගන්න කියලා. ඉතින් ඔයාලට ඒටත් අමතරව ගැටලු තියෙනවා නම් මට යොමු කරලා මගෙන් දැනගන්න. රයිට්. එතකොට බලමු මේකේ මම ඉක්මනින් කියලා දෙන්නම්. 9 3 27යි 4 3 15යි කියලා වුණ හරය සමාන කරා වුණ පොදු හරය 27යි කියලා ගත්තේ. එතකොට 3න් උඩයි 8යි වැඩි කරා. රයිට්. එතකොට 27න් 15යි කියලා වුණ ලැබෙනවා. දැන් අපිට පුළුවන් මේ දෙන්නම එකතු කරගන්න. 15යි 8යි එකතු කරපුවම වුණ 23ක් කියලා එනවා. 27න් 23යි. එහෙනම් 27න් 23 තමයි මේ දෙන්නගේ එකතුව. A ගේයි B ගේයි 27න් 23යි. Aට ලැබුණු ප්‍රමාණයයි Bට ලැබුණු ප්‍රමාණයයි ඔක්කොම ටික 27න් 23යි. මිට පෙර ගානේ වගේමයි නේද දුවටයි පුතාටයි ලැබුණු කොටස වගේ මේකේ A හා Bට ලැබෙන කොටස මෙච්චර නම් ඉතුරු කොටස දැන් ඔයාලා දන්නවා පිළිතුර මේ වෙද්දි දැන් ඔයාලට ඔළුවට ඇවිල්ලා ඇති පිළිතුරු දැන් ඔයාලා කියලත් ඇති රයිට් 27න් 4යි නේද තව 23 ඉඳන් 27ට කියලා තියෙන්නේ 4යි එහෙනම් ඔන්න බලන්න ඒක මම මේ විදිහට සාමාන්‍ය විදිහට මේකෙදිත් මම කරලා පෙන්නන්නම් ඔයාලට එක අඩු කිරීම 27න් 23යි ඒ කියන්නේ
විසිහතෙන් විසිහත අඩු කිරීම විසිහතෙන් විසිතුනයි එකන සම්පූර්ණ ප්‍රමාණයෙන් විසිතුනක් අඩුනහම එකන විසිහතෙන් විසිතුනක් අඩු කරම් පිළිතුර හතරයි. එන විසිහතෙන් හතරයි කාටද මේ සීට ලැබෙන කොටස. එන විසිහතෙන් හතරයි සීට ලැබෙන කොටස. අපින් දැන් ප්‍රශ්නයට අහන්නේ සීට ලැබෙන කොටසද නෑ සීට ලැබුණු මුදල දීලා ඒ ලැබුණු ලාභ මුළු ලාභයයි අහන්නේ. ඉතින් මුළු ලාභය හොයන්න තමයි අපි මේක උදව් කරගන්නේ. බලන්න මේ මුළු ලාභය හදි අපි ගිය පිළිවෙල ඒ පිළිවෙල හොඳට මතක තියාගන්න. මේ ගණන් වල ඒ පිළිවෙලයි ඉතාමත් වැදගත්. ගාන කටපාඩම් කරගෙන බෑ පිළිවෙල මතක තියාගන්න. ඉතින් පිළිවෙල මතක තියාගන්න මම ඔයාලට යෝජනා කරන ප්‍රධානතම කළ යුතුම කාර්යය තමයි ගණන් හදන එක. මේ වගේ ගණන් ටිකක් අරගෙන නැවත නැවත උත්සාහ කරලා බලන්න. රයිට්. සීට ලැබුණු මුදල 12000යි කියලා ලබා දීලා තියෙනවා. සීට ලැබුණු කොටස අපි හොයාගත්තා 27න් 4යි කියලා. එහෙනම් ලාභයෙන් 27න් 4ක වටිනාකම තමයි 12000 කියන්නේ නේද? සීට ලැබුණු මුදල තමයි 12000. ලාභයෙන් 27න් 4ක් කියන්නේ 12000යි 27න් 1ක් හොයනවා 4න් බෙදලා 3000යි. මේක 4ෙන් බෙදලා 27ෙන් වැඩි කිරීමනේ අපි කරන්නේ නේද? රයිට් එනම් 4ෙන් බෙදෙනවා මෙන්න මේ හේතුව නිසා 27ෙන් එකක වටිනාකම 4ෙන් බෙදෙනවා එකක හොයන්න 4ක 12000ක් නිසා 4ෙන් බෙදුවම රුපියල් 3000යි. 3000 27ෙන් ගුණ කරනවා මුළු කොටස හොයන්න. එකක් 3000 නම් 27ක් කොච්චරද කියලා හොයන්න ඕන මුළු ලාභ මුදල හොයාගන්න. හරි 3000 ගුණ කරනවා 27ෙන් එතකොට ඔයාලා ගුණ කරලා බලන්න 27 තුනෙන් ගුණ කරලා 81.3 මෙතෙන්ට දාන්න. ඒකයි අපිට ගාන හදන කෙටි ක්‍රමය. දැන් මේ වීඩියෝ වල දාන්න නිසා මම ඒව නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. ඉතින් 27 තුනෙන් ගුණ කරපම 81.3 දාව අපිට ලැබෙනවා මුළු ලාභ මුදල වශයෙන් රුපියල් 81000ක්. ඔන්න ඔය ආකාරයට තමයි මේ ගණන් කීපය ඕගොල්ලන්ට පැහැදිලි කර දෙන්න මම උත්සාහ කරේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ වල අනිවාර්යයෙන්ම මේ ගණන් පාඩම හොඳින් අධ්‍යයනය කළා හොඳින් ඔයගොල්ලෝ මේකේ පිළිතුරු ලබා ගැනීමේ කෙටි ක්‍රම ටික හොඳින් ග්‍රහණය කරගෙන ඇති කියලා. ඔව් විනද වගේම අදත් ඔයගොල්ලන්ට මේ භාග පාඩමෙන් අභ්‍යාස කීපයක් මම ලෑස්ති කරලා තියෙනවා උත්සාහ කරලා බලන්න ඔයගොල්ලෝ තනිවම. ඉතින් ඔන්න බලන්න මේකේ මේ අභ්‍යාස මාලාවේ ප්‍රථම ගණන් කීපය රයිට් අභ්‍යාසයේ පළමුව තියෙන්නේ අපි මුලින්ම සාකච්ඡා කළා වගේ ඔයාලට මතකයි ගණන් හදන පිළිවෙල සුළු කිරීම පිළිවෙල කොහොමද කියලා මම මතක් කරලා දුන්නා. ඊළඟට අපි ළඟ අපිට සාකච්ඡා කරපු ඊළඟ කොටස මේ දෙවෙනි කොටස. ඊළඟට මෙන්න මේ වගේ ගණන් කීපයක් අපි සාකච්ඡා කරා. ඉතින් ඒතකොට මේවා අපි කොහොමද තේරුම් අරගෙන ගාන කොහොමද අපි ගොඩනගා ගන්නෙ ගානේ කරන පිළිවෙල මතක තියාගන්න. මම ඔයාලට නිතරම කියන්නේ පිළිවෙලවල් මතක තියා ගැනීමට අවශ්‍ය වෙන්නේ මේ ගණන් නැවත නැවත ඕගොල්ලෝ විසින් තනිවම උත්සාහ කර බැලීමයි. ඉතින් ඔයගොල්ලෝ තනිවම උත්සාහ කරලා සමහර වරදින්නට කමක් නැහැ. මට යොමු කරන්න ඊමේල් මාර්ගයෙන් එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ පාසලේ හෝ වෙනත් ගුරුවරයෙකු ලවා මේ වලින් හරි වැරදි බලා ගන්න. එතකොට ඔයාලට පුළුවන් මොන කොටස්ද ඔයාලට හරියට තේරුනේ නැත්තේ කියලා තේරුනේ නැති කොටස් තියෙනවා නම් නැවතත් මේ වීඩියෝ මාලාව ඔයගලන්ට නරඹන්නට පුළුවන්. එහෙම නැත්නම් කමෙන්ට් එකක් මාර්ගයෙන් හෝ WhatsApp මාර්ගයෙන් මාත් සමග සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් මේ ඔයාල වැරදි කොට වැරදි ඔයාලට හරියට පැහැදිලි නැති කොටස් පැහැදිලි කර ගැනීමට. ඉතින් මේ ගණන් 6 මේ 6 වෙනි ගාන ඉතින් මේ ගණන් 6 උත්සාහ කරලා බලන්න කියලා මම නැවතත් ඔයාලට ආරාධනා කරනවා. මේ ගණන් අභ්‍යාසවල තනියම යෙදීමෙන් තමයි ඔයාලගේ 100%ක්ම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. තවත් පාඩමක් මේ ආකාරයෙන් 10 වසර ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා අවසන් කළා. එහෙනම් අපි නැවතත් හමුවෙමු මේ වගේම වැදගත් ඕගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙන පාඩමක් සමග. ඉතින් මේ වීඩියෝ මාලාව ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙලා කියලා හිතෙනවා නම් තවත් ඉදිරියට ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා නම් subscribe කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ යහළුවන් මේ සම්බන්ධව දැනුවත් කරන්න. ඉතින් මේ වීඩියෝ මාලාවේ තවත් ඔබට අත්‍යවශ්‍ය වැදගත් කරුණු රාශියක් සතු පාඩම් මේ channel එක සතුව තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් subscribe කරලා channel එකට ගිහිල්ලා bell icon එක ඔයගොල්ලෝ click කරගත් click කරුවොත් ඔයාලට පුළුවන් නවතම පාඩම් ඕගොල්ලන්ට දැනගන්න. මම පාඩම් මේ channel එකට එකතු කරනවත් එක්කම ඔයාලට පුළුවන් ඒව ටික ඉක්මනින්ම දැනගන්න. ඉතින් ඒ නිසා මේ channel එකත් එක්ක රැඳී සිටින්න කියලා මම ආරාධනා කරන ඉදිරියේදී තවත් ඔයගොල්ලොත් සමග ඉතා වටිනා පාඩම් රාශියක් සමග විභාගයට සූදානම් වීමේදී අපි කළ යුතු කරුණු කාරණා රාශියක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් නැවතත් අපි මේ වගේ වැදගත් පාඩමක් සමග හමුවෙමු. එතෙක් ඔබ සැමටම ආයුබෝවන්.